ලිහිනි එහෙමත් නැත්තන් චූටි මැණික කිව්වම තමයි ගොඩක් දෙනා ඇයව දන්නේ. නමින් ශලිනි ප්‍රනාන්දු වන ඇය නිලියක වුණත් තාමත් පාසල් විය නොයෙක්ම වූ යුවතියක්. එහෙන් ඇය ආදරය ගැන කියන්නේ මේ විදියටයි. ශලිනි ආදරය කරන්න හිතෙන ආදර ඇරයුම් ලැබෙන සමය නේද මේ ගෙවා දමමින් සිටින්නේ. ඒක සාමාන්‍ය දෙයක්නේ. කාලයක් කියලා දෙයක් නෑ. ඒක කෙනෙක් දැක්කම ඇතිවෙන කැමැත්තක් විතරයි. අපිට එක එක අය හමු වෙනවා. සමහර දේවල් අපි කැමති විදියට තියෙනවා. කෙනෙක් දැක්කම අනේ මෙයා හරි හොඳයි එහෙම හිතෙනවා විතරයි. ආදරය පාන්න පටන් ගත්තේ නැහැ. චූටි මැණිකේ වුණාට පස්සේ ශලිනිට ආදර ඇරයුම් කොතරම්ද? මම මේ ශේෂයට ආවට පස්සේ ෆේස්බුක් එකේ මම දැකලවත් නැති ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හතර දෙසම ඉන්න අයගෙන් ආදර ඇරයුම් ලැබිලා තියෙනවා. මම ඒක වරදක් විදියට දකින්නේ නැහැ. ඒත් ඉතින් එයාලා ආදරය කරන්නේ මට නෙවෙයි. ඉරේ දකින්නේ චූටි මැණිකේ එහෙම නැත්තම් ලිහිණිටනේ. මම තාම ඉගෙන ගන්න ළමයෙක් කියන එක ඉස්සරහට දාලා ආදර ඇරයුම් ප්‍රතික්ෂේප කරනවා. ඇයි ශලිනිට ආදරය කරන්න තාම හිතිලා නැද්ද? අපොයි අනන්තවත් හිතිලා තියෙනවා. එහෙනම් දහසක් ආදර ඇරයුම් ඉවත දමන්නේ? එහෙම නැහැ. අපි සෙල්ලම් කරන වයසේ නෙමෙයි. තාම අවුරුදු 19යි. තාම උසස් පෙළවත් ලියලා නැහැ. ඒක ඉදිරි කාලෙදී හොඳට හිතලා මතලා ගන්න ඕන තීරණයක් කියලායි හිතන්නේ. මගේ අම්මා උනත් කියන්නේ ඔයා ආදරය කරන කෙනෙක් නෙවෙයි ඔයාට ආදරය කරන කෙනෙක් හොයාගන්න කියලායි. ශලිනි හිතන්නේ රසිකෙන්ගෙන් ලැබෙන පෙම්මැරියුම් අසාර්ථක ආදර සම්බන්ධතා වෙනවා කියලාද? එහෙම පටන් ගන්න ආදර කතා තියෙනවා නැතිව නෙමෙයි. ඒත් ඒක හැබැයිම ආදරයක් වෙන්න තියෙන අවස්ථාව 1%ක් දෙකක් විතරයි. අපි රංගපාන චරිතවලටනේ එයාලා කැමති වෙලා ආදරය කරන්නේ. මම කවුද කියලා එයාලා හරියටම දන්නේ නැතුව තමයි ඒ ආදරේ ප්‍රකාශ වෙන්නේ. ඉතින් දෙන්නේ තම තමන් කවුද කියලා හරියට වටහා නොගෙන කරන ආදරේ එතරම් සාර්ථක නැහැ කියලායි මම හිතන්නේ. ශලිනි ආදරය කරන කෙනා තුලින් දකින්න කැමති ගුණාංග මොනවද? මම සල්ලි ඉගෙනීම දේපල ලස්සන ඇත්තටම බලන්නේ නැහැ. සල්ලි කියන දේ අද අපේ තියෙයි හෙට වෙන කෙනෙක් අතේ තියෙයි. ආදරය කරන්න නම් හිතට දැනෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් හමු වුණොත් සලකලා බලනවා. ලිහිණි මේ දවස්වල අනුහස්ගේ ආදරයට සමීප වෙමින් ඉන්නවා නේද? ඒක අපි බලමු. මට දැනෙන විදියට ලිහිණි කියන්නේ කාවවත් කපලා ඉදිරියට යන කෙනෙක් නෙවෙයි. ලිහිණි කියන චරිතය අනුහස් එක්ක වගේම සමල්කා එක්කත් එක සමානව බැඳිලා ඉන්න කෙනෙක්. තාරුණී කල්ගෙවන ශලිනිට රඟපාන්න වැඩිය පහසු පෙම්වතියගේ චරිතයද? අභියෝග බාර ගන්න මම ආසයි. මට හොඳ චරිතයක් ලැබුණොත් ඒක දුවද පෙම්වතියද පාසල් යුවතියක්ද කියලා නැහැ. හොඳයි කියලා හිතෙන චරිතයක් නම් මම බාර අරගෙන කරනවා. තිරේ මුල්ම පෙම්වතා උනේ කවුද? කවුරු ලැබෙයිද කියලා කියන්න බෑ. මේ වෙද්දි මම රඟපාලා තියෙන්නේ දෙවිනි නිමේ විතරයිනේ. බලමු ඉදිරියේදී. යන්නේ රංගන ජීවිතයේදී තවම ශලිනිට ආදර අධ්‍යක්ීමක් හිමි වෙලා නැද්ද? මට රංගන දිවියේ පළමු දර්ශනය රඟපාන්න ලැබුණේ රවීන් එක්ක. මම දෙවෙනි නිමේ රසිකාවියක්. මම හරිම වාසනාවන්තයි. ඒ වෙද්දි රවීන් කියන්නේ ගැහණු ළමයි ගොඩක් ආදරය කරන චරිතයක්නේ. ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම හිත ගැහුණා. හැබැයි රවීන් මගේ සිහින කුමාරයා යන තැනින් ඉවත් වෙලා හොඳ යාළුවෙක් විදියට මට රවීන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.